ආයිබෝවන් මගේ ආදරණීය යාළුවනේ. ඉතින් මම කිව්වනේ ඉරකො ඩීවි හැම දෙයක්ම එකම දණකින් ඔයගොල්ලන්ට දෙනවා කියලා. මම මේ සැරේ පියුම් පියුම් තුන් වෙනි අතේද අරන් ආවා. ඔන්න මගේ අම්මා අදත් රසමඩසු කෑමක් හදන්න යන්නේ. අපි එනම් අබුඩාබි ගිහලා බලමු මොනවද මගේ අම්මා හදන්න යන්නේ කියලා. ඔව් අම්මේ. අද මොනවද හදන්න යන්නේ? इरुको टीवी चैनल ले करते के तुम्हें उबह हम टाइप होगा अदत मामा अबू डाबी राज्य सीटे के तुम्हें ने ओए बोलों टा रासवात अतुल पसा खादा गयी में सादा हा ऐतर जमा में मेकअप ऐतर में रासवात अतुल पसा ऐतर में खाली वीडियो का टेक में पमला खाले आक मामा प्रमाद हुना टा मांगो बोलों के ऐतर में समावाई ඒක නිසා මට ඇත්තටම කාලයක් නැති වුණා. නමුත් මගේ පුතා වෙනුවෙන් මම අද කාලේ යොදාගෙන ආසාවෙන් මේ අතුරු පස හදන්න යන්නේ. මේක ඇත්තටම හරිම ලේසි අතුරු පසක්. ඉක්මනින් අපට හදා ගන්නත් පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේක මේ අරාබි රටේ අතුරු පසක් විදිහට තමයි භාවිත කරන්නේ. නමුත් අපේ රටේ වුණත් අපට හදා ගන්න ඉතාමත් ලේසියෙන් පහසුවෙන් පුළුවන්. ඇත්තටම කියනවා නම් ඒ නම තමයි වෙත් පූසා. නමුත් ලංකාවේ අපි කතා කරන භාෂාවෙන් අපිට කියන්න පුළුවන් රුලංකේ කිය. එතකොට මේ ඇත්තට මේ අතුරු බස ඕගොල්ලෝ හදලා කාලා රස විඳින්නකෝ ඇත්තටම ඕගොල්ලෝ කියාවි මේක නම් ඇත්තටම රස අතුරු බසක් කිය. මගේ අම්මා අද හදන්න යන්නේ අබුඩාබි රටේ ප්‍රධාන අතුරු බස. ඊනම් කියන්නේ බිසි පූස කියලා. ලංකා නම් කියන්නේ රුලංකේ කිය. හරි අම්මා. අද ඒකට මොනවද ඕන කරන්න කියලා අම්මම කියමු බලන්න. එහෙනම් බලමු අපේ රසවත් මේ රුලන් කේක් එක හදා ගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම ඇත්තටම මේ කප් එක අරන් තියෙන පහසුවෙන් මට ලබා ගන්න පුළුවන් ගෙදරදී මේ කප් එක. ඕගොල්ලන්ට ගෙදරදී ඕනම කප් එකක් ගන්න පුළුවන්. ඒක ඕගොල්ලන් කැමැත්ත අවශ්‍ය ප්‍රමාණය මනින්න. මේක තමයි මම ගන්න අද මේ කප් එක. එතකොට මම මුලින්ම මෙතන අරන් තියෙනවා රුලන් රුලන් එතකොට මෙතන මම අරන් තියෙනවා බිත්තර 3ක්. එතකොට මම මෙතන අරන් තියෙනවා සීනි. එතකොට මම අරන් තියෙනවා මෙතන කොකොනට් ඩෙසිකේට්. කොකොනට් ඩෙසිකේට් අරන් තියෙනවා. මේක ඔයගොල්ලන්ට ඕනම කේක් බඩු කඩේකින් ගන්න පුළුවන්. ඇත්තටම මේ තමයි පොල් තෙල්. පොල් තෙල් නෙමෙයි මේ එළවලු තෙල්. සෝරි. ඔයගොල්ලන්ට එළවලු තෙල් ගන්නවා නම් වඩා රසවත්. එතකොට මෙතන මම යෝගට් අරන් තියෙනවා. යෝගට් මම මේ සීනි නැති යෝගට් අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට සීනි තියෙන යෝගට් ලංකාවේ තියෙනවා නම් ඒව දාන්න කමන්නේ. ඒක රසය අනුව පොඩ්ඩක් සීනි ප්‍රමාණය අඩු කරගන්න. එතකොට මෙතන කිරිපිටි අරන් තියෙනවා. මෙතන මට අවශ්‍ය වෙනවා පස්සේ ඩෙකරේට් කරන ඒ වලට ෆ්‍රෙෂ් කිරි ටිකක් කේක් සැරසීම සඳහා. මෙතන චොකලට් චිප්ස් අරන් තියෙනවා. මෙතන ක්‍රීම් චීස් අරන් තියෙනවා. මෙතන බේකින් පවුඩර් අරන් තියෙනවා. ඒක මම පසු ඕගොල්ලන්ට පෙන්නන්නම් අවශ්‍ය කරන ප්‍රමාණය. වැන්ලා සුවල්පයක් අරන් තියෙනවා. එතකොට මම මෙතන අරන් තියෙනවා මේ পেපර් කප්. මේක ඇත්තටම පහසුවෙන් වෙනද පුළුවන් ලබා ගන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ට මේ දේවල් ලබා ගන්න බැරි නම් මේ ට්‍රේ කප් එකක් නැති වුණත් කමක් නැහැ. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිය ඕනම ත්‍රේහයකට දාන්න ඒ දාලිවලලා Tamanta කැමති ප්‍රමාණයකට රවුම් හැඩේ හරි කොටු හැඩේ හරි ඕන විදියකට කපා ගන්න. ඒක මේ කප් එකම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙහි මට ඇත්තටම පහසුවෙන් ලබා ගන්න පුළුවන් ඉඳ මම මේ දේවල් මේ ගත්තා. මම මේ කප් পেපර් කප් එක ගත්තා. ඉතින් ඇත්තටම මේ ගේපාර මුලියානි එකත් එක්ක ඇත්තටම සෑහෙන ප්‍රචාරයක් තිබ්බ මගේ පුතාට ඉරුකෝ ටීවී චැනල් එකට. ඇත්තටම මේ වීඩියෝ එකත් ඕගොල්ලෝ නරඹලා මගේ පුතාව දිනුමක් කරලා සර්ප්‍රයිස් කරයි කියලා මම හිතනවා. ඇත්තටම කියනවා නම් මේක හදන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. පුරියාණ එක නම් සෑහ වෙලාවක් ගියා. ඕගොල්ලෝ මට බනින්න ඇති, ඉනාරෙන්න ඇති, ඒක කමක් නැහැ. මගේ පුතා වෙනුවෙන් මම මේ දේවල් කරන්නේ. එතකොට එහෙනම් අද එහෙනම් අපි බලමු මේක ඉක්මනින් අපට හදාගන්නේ කොහොමද කියලා. රයිට්. මගේ අම්ම ඉතින් ඔන්න කියලා දුන්නා ඒකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ඉතින් අම්ම කිව්වනේ හදන්නත් ලේසියි කියලා. එහෙනම් මගේ යාළුවන්ට අම්මා හදන්නේ කියලා දෙන්නකෝ.
එහෙනම් අපි බලමු මේක වැඩි වෙලා ගන්න නැතුව අපි හොඳ කොහොමද හදාගන්නේ කියලා. මට මේ විදිහේ බෝල් එකක් මම අරන් තියෙනවා. මේක ටිකක් ජැම්බුර එකක් වෙන්න ඕනේ. මොකෝ අපි කලවම් කරනකොට වටා පිටාවට යන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් මේ හොඳ නැතිනම් මම අරන් තියෙනවා මේ විදිහේ ලී හැන්දක්. බීටරයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. ඕගොල්ලෝ ගෙදර තියෙන ඕනම පොල් කඩු හැන්දක් හෝ මේ ලී හැන්දක් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු අද මේක හදාගන්නේ කොහොමද කියලා. මම රුලම් මේකට එකතු කරනවා. මම කලින් ඔයගොල්ලන්ට කිව්වා ප්‍රමාණයන්. දැන් මම සියලුම දේවල් මේකට එකතු කරගෙන යනවා. එතකොට මම පොල් දැම්මා, ඩෙසිකේට්. එතකොට මම සීනි දැම්මා. එතකොට මම කිරිපිටි දැම්මා. එතකොට මම ටිකක් මේ විදියට කලවම් කරනවා. ඊට පස්සේ මම දානවා බිත්තර. බිත්තර ටිකක් මේ විදියට දාලා මම පොඩ්ඩක් කලවම් කරනවා. ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ ටිකක් ජැඹුරු එකක් ගන්න කියලා. මොකද මේක අර එන මෙහෙට පයින්න පුළුවන්. ඉතින් ඇත්තට මේක වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන්. විනාඩි 15ක් වගේ වෙනකොට ඔයගොල්ලන්ට ප්‍රමාණයන් ගත්තාම දාන්න ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට මම මේ සමගම පොල් තෙල් එකතු කරනවා. යෝගටුත් මම මේ සමගම එකතු කරනවා. දැන් මේක පොඩ්ඩක් කලවම් කරලා තව දාන්න ඕනේ මම වැනිලායි බේකින් පවුඩර් තේ හැදි භාගය. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මෙන්න මේ විදිය මිශ්‍රණයක් අපිට එන්නේ. මම මේකට දැන් බේකින් පවුඩර් දානවා තේ හැඳි භාගයක්. මේ විදිහට තේ හැඳි භාගයක්. වැනිලා සුවල්පයක්. මේක සුවඳ. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරගන්න. ඇත්තට මේක හොඳින් ඔයගොල්ලන්ට පහසුවෙන් කලවම් කරගන්න හොඳට මේ විනාඩි 5ක් හෝ 10ක් ඒක ඔයගොල්ලෝගේ මේ කලවම් කිරීමවල මේ විදිහට කලවම් කරගන්න විතරයි ඕනේ. ඇත්තටම වැඩි දෙයක් වෙන්න ඕනේ නැහැ කලවම් කරගෙන. මේ ඊට පස්සේ අපි බලමු මොකද කියලා. අපි ඊට පස්සේ ඒ අතරතුරේ මට කියන්න අමතක වුණා මගේ මම අවන් එක ප්‍රීහීට් කරන්න දැම්ම විනාඩි 10ක් යට කෑල්ල විතර. පස්සේ අපි උඩ කෑල්ල එක රන්වන් පාට වෙනකොට උඩ ටිකක් දානවා. නමුත් දැන්ට මම දාලා තියෙන්නේ විනාඩි 10ක් යට කෑල්ල විතරක් ප්‍රීහීට් වෙන්න සෙල්සියස් අංශක 170. එතකොට එහෙනම් මේක කලවම් කරගෙන කප් වලට දාගෙන අපි බලමු කොහොමද කියලා මේක හදාගන්න. මේ විදිහට මේ මිශ්‍රණය ඉතාමත් ලියාරු මිශ්‍රණයක් එනවා. නමුත් අවන් එකට දැම්මහම මේක ලස්සනට හොඳට අර කප් කේක් එකට ඇතුළට ගිහිල්ලා හොඳ සුවඳකුත් එක්ක රසයකුත් එක්ක ඕගොල්ලොන්ට ඇත්තටම කන්න හිතේ. ඇත්තටම මේක හදලා බලන්න මමත් මේක හැම සතියෙම වගේ හදනවා. ඒ තරමට මම ආසයි මේකට. විනාඩි 10ක් විතර මම මේක කලවම් කරගත්තා. දැන් මේ පේනවනේ ඕගොල්ලොන්ට මේ විදිහට හොඳ ඝන දියරයක් බවට පත් වෙලා තියෙනවා මගේ උලන් කේක් එක. ඒ අතරතුරේ මම මෙන්න මේ පේනවනේ මෙන්න මේ විදිහට හැමදේම දිය වෙනවා හොඳ ඝනට හැදිලා තියෙනවා. එතකොට මම මේ ක්‍රීම් චීස් එක මම ඕලන්ට කලින් පෙන්නවනේ. ක්‍රීම් චීස් මේස හැදි තුනක් විතර අරගෙන කිරි මේස හැද්දක් වගේ දාලා දියරයක් විදියට මෙන්න මේ වගේ දියරයක් විදියට හදාගෙන තියෙනවා. පේනවනේ ඔයගොල්ලන්ට. ඒක ඔයගොල්ලන්ට ඇත්තටම ඔයගොල්ලෝ කන්න ආසනම් චීස් වැඩිපුර ටිකක් වැඩිපුර හදාගත්තට කමක් නැහැ. ඒක තමන්ගේ ප්‍රමාණය අනුව ඔයගොල්ලන්ට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් බලමු අපි මේ ට්‍රේ එකට දාන්නේ කොහොමද කියලා. මේ අපේ දැන් හදපු මිශ්‍රණය කොහොමද මේ ට්‍රේ එකට දාන්නේ කියන විදිහට මෙන්න මේ විදියටයි දාන්න ඕනේ. මුලින්ම මම මෙන්න මේ හැන්දක් අරන් තියනවා. මම මේ හැන්දෙන් මෙහෙම කප් එකකින් ඇත්තටම භාගයක් විතර හැඳි දෙකක් මම මේකෙන් දැම්මා. මේ විදිහට හැඳි දෙක දෙක
දාගෙන යනවා ඇත්තටම ඉතින් හරි මේ වැටෙනවා ඒව ගණන් ගන්න එපා මේ වැටෙන ඒවා මොකෝ හරියටම එක ආකාරي විදියට හැමදේම කරන්න බැහැනේ मेक ओगोल दिगुण वेनो एक बहुम अड़ प्रमाण दागा मेक अवन दम मे एम मे दिगुण वेनवा एक बहुम मे तिकागे दागा इट पास तब मेकट हेन्दे वेनवा इट पास मेके खेतवा एक मम्मी टिश्यू करगन मेक पुडा मे पीदनवा एट मे पुदम सहयोग मगे वीडियो वीडियो नांगी सचिनी मारते काम अभी इन्े नांगी नांगी सहन सहयोग वीडियो मको मगे हरी पास अभी तेंग क्लीन चीसू मे विधियाट टीका टीका मेदट मैं मे विधियाट दानवा मेक पोडा को हेमतमे अनवा इलांग दम हम मे इलांग हेम दम हम मेक विसीलावा एक मैंने मे विधियाट टीका टीका दमागा एक प्रमाण कमी विधियाट चीज कमी वरीपूर दागा एक प्रश्न आज्ञा है मेहमे दम हम अनि मिशन दम हम एक दीवेलायानो एक दीयनवा आपहु मम मेकिंग टीका टीका मेक उल्ट दागा अलग वहन वहन प्रमाणिट एतन कुड़ता मेक दिपील बेकिंग पउडर उद्दाल उम कल्लाये पिपील मेक एटम मे उड़े इनवा पास अब सरसीमट अतीयनवा सरस अतीयनवा चोकलेट उर के सरस इवदाल एक අපි දැන් මේ විදියට අනිත් ටිකත් පුරවගමු පුරවගෙන ඊට පස්සේ මේ අවන් එකට මේ දාමු පුරවල ඉවර වෙලා මේ අනිත් ටිකත් මම පුරවගෙන ඔයගොල්ලන්ට ආපහු එන්නම් මේ අවන් එකට දාන වෙන්නත් එහෙනම් මම දැන් මේක අවන් එකට දාගන්න යන්නේ අතරම් ප්‍රී හීට් වෙන මම ඉස්සරින් දාලා තිබු මම ඔයගොල්ලන්ට කිව්වා සෙල්සියස් අංශක 170ට යට උදුන විතරක් දාගන්න කියලා මෙන්න මේ විදියට මේ ප්‍රමාණය මේකත් ටිකක් වැඩි වගේ නමුත් මේක බේක් වෙනකොට අතරම් උඩට එනවා පිම්බිලා ඒක ඔයගොල්ලන්ට පස්සේ බලා ගන්න පුළුවන් අතරම් මේ වෙනකොට මගේ තියෙන පෙරේත කමට මම මේක ටිකක් වැඩිපුර දාලා ඊට පස්සේ මට අර නංගි ටොක්ක්ක් කනලා මෙන්න මේ විදියට අක්කේ දාන්න කියලා ඔන්න කියලා දුන්නා ඊට පස්සේ ඔන්න මම දැන් මට හැම දෙයක්ම ඉතින් මේ වැඩිපුර ලොකුවට දාන්න තමයි एक निशा मे पास मैंने विनांगे किया तो मैंने मेरी जी दाके अत्र मेकावन दाने आने यतकोटे अत्र अट उदून मितराई मे अवन के दंट भावित आवेदे मम्मी दिखम दान मे भी दिएट मेन मे राउम मम्मी विधेयर दागर वो पास विधेयर मम्मी पेना डेकोरेट कलवरे कोम दिखे मेक मैं अट दागा अतर मंद दी अट उदन विराई विना दहाया कपी मे मेक अवेदी अन्नी विना दहाय पास बलम अभी कुहुम दिखेला मेक हेब मेक दट उदन विराई तेन मेक दुना पास उठनामा यट बेकना दुमर पाट वगे मंगे तवटी एवेन अभी उड दा उड उदना ओन करोनी अट उदना ओफ कल अट रसने उड़े अरे उड रस पाट वो बेकन अभी बलम तवटी मेक बेकला कुहुम दिखेला अभी डेकोरेट कर उन्ना मम बेकर लगीनावा मगे रुलां के मिन्न बला लसंटम तीयनमा मे दमे विलावे अतम मगे गिदर बेकरी सूंदाकिन पोटी उना पुदम बेकरी सूंदाकिन मे मम दमेक दर सरसगा इतकोट मटोल की अन्न अमत को ना इतम इक समय
මෙන්න මේ සීනි හැඳි හතරක් විතර දාලා වතුර ටිකක් දාලා මේක ටිකක් උණු කරගන්න උණු කරගෙන මේකට කලරින් කහපාට කලරින් ටිකක් දාලා ඉවර වෙලා මෙන්න මේ විදියට ඝන රාවයක වෙන්න උණු කර උණු කරගත්තාම මෙන්න මේ විදියට ඝන විදියට එනවා මේක අපට ඕනේ උඩ සලස මේ උඩට දා ගන්න දාලා සලස ගන්න ඊට පස්සේ මම දැන් කරන්නේ මෙන්න මේ විදියට තමයි සරස ගන්න යන්නේ මම දැන් මේකෙන් පොඩ පොඩ අරගෙන මෙහෙම මේ චුට්ට චුට්ට දානවා ඇත්තටම දැම්මහම මේක රසක් වෙනවා ඇත්තටම ඕගොල්ලෝ හදලා බලන්නම ඕනේ මේකේ රස කොයි වගේද කියලා බලන්න මම හිතනවා ඕගොල්ලෝ මේක බල්ලි වල හදයි කියලා මොකෝ මේක ඉතා පහසුවෙන් හදා ගන්න පුළුවන් දෙයක් වැඩි වියදමක් යන්නේත් නෑ වැඩි කාලයක් යන්නේත් නෑ කම්මැලි කෙනෙකුට වුණත් ඉතා ඉක්මනින් මේක හදා ගන්න පුළුවන් කියලා මම හිතනවා මම මේ දැන් ලොකු හේකුත් හැදුවා ඔයගොල්ලන්ට පෙන්නන්න මොකෝ හැමෝටම ත්‍රේ ඔයද කප් මේ පේපර් කප් තියෙන ත්‍රේ නැහැ නමුත් ඔයගොල්ලන්ට ගෙදරදී හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තැටියකට රවුම් තැටියකට හරි කොටු තැටියකට හරි තමන්ට තියෙන ඕනම තැටියකට දාලා හදා ගන්න පුළුවන් ඉතින් මම මේක දැන් මේ හාක දාන්න බැරි හින්දා මේ ටික සේරම දානවා මේ විදියට කොම ටික දාලා ටික හැන්දේ මම කරන්නේ මේක කොමත් යකට උරා ගන්නවා ආයි මේ මම පොඩ්ඩක් ගන්න නැති වෙන්නම තියෙන පැණි රහේ පෙරේත කමට ඔක්කොම ටික දාලා සරසගත්තා ඊට පස්සේ මම කරන්නේ මම අර චොකලට් කිව්වනේ කලින් ඒකෙන් මම මේ ටික ටික දාලා මේ විදියට මේක සරස ගන්නවා ඕගොල්ලන්ට ඇත්තටම මේ විදිහ චොකලට් ගන්න අවස්ථාවක් තියෙනවා මේක ටිකක් ගණන්. ඕගොල්ලන්ට චොකලට් එකක් ගෙනල්ලා පොඩි පොඩි කෑලි වලට කපලා ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ පහසුව දක්වා ඒක ඕගොල්ලන්ගේ වියදම ආර්ථිකය බලලා ඕගොල්ලන්ට කැමති විදිහකට ඒක කරගන්න පුළුවන් ඒක අවුලක් නැහැ. නමුත් මට මෙහෙ මේක පහසුවෙන් ගන්න පුළුවන් වෙනද පොලේ. මම ඉතින් අබුඩාබිනේ ඉන්නේ මේක නිසා මට ඉතින් මේක ගන්න පුළුවන් හින්දා මම ගත්තා. ඇත්තට මේක මේ මෙහෙම පෙන්නුවට වැඩක් නැහැ මේක කාලා මේ රස බලන්න ඕනේ. දැන් මම මේක ඉක්මනින් දමාගෙන යනවා මේ ඒ මොකද කිව්වොත් එහෙම ඉතින් මේ කාලේ වෙලාවක් ගිහිල්ලා දැන් මමත් ඉතින් වැඩ රාජකාරී ඉවර වෙලා තමයි ඇවිල්ලා මේක හැදුවේ මේ සචි නංගි ඉතින් මේ සෑහෙන මේ උද්‍යෝගකෙ මගේ මේ වීඩියෝ එක අල්ලගෙන ඉන්නවා කියලා මොකෝ වැරදෙනවා ආපහු ගන්නවා ওই විදිහේ දේවල් තමයි ඒව ගණන් ගන්න බා මෙන්න මේ විදිහට මේවා ලස්සන්ට ඩෙකරේට් කරගන්න ඕගොල්ලොන්ට කැමති ආකාරයෙන් ඕගොල්ලොන්ට ඕනනම් පුළුවන් ආමන්ඩ්ස් ඕනනම් කජු ලංකාවේ තියෙන ඇත්තටම කජු ගන්න පුළුවන් කජු වලින් සරස ගන්න පුළුවන් ඒක තමන් කැමති විදියකට සරස ගන්න මට තියෙන නිසා මම අද මේ දේවල් වලින් මේව කරන්න මේක ඇත්තටම රහයි මේක ෆ්‍රිජ් එකේ දාන්න යන්න එපා මේක නෝමල් විදියට තියලා ඕගොල්ලෝ රස විඳින්න ඕගොල්ලන්ට ඒ රසය දැනේවි ඇත්තටම කොහොමද කියන මේ රස ඉතින් මට මේ කටේ කෙල ඉරනවා මේක මේ කෑල්ලක් කාලා බලන්න මේ සචින් නංග hina වෙන පැත්තකින් ඉඳන් ඒක කියනකොට මේ යත් හරි පෙරේතයි තමයි මේ වලට දෙන්නම මොකෝ දැන් මේක මේ හදුව ඉක්මන්නම කාලා ඉවර වෙන තත්ත්වයක අපි දෙන්න ඉන්නේ ඒක නිසා ඔන්නෝ ඒ විදියට ඕගොල්ලෝ සරස ගන්න එහෙනම් බලන්න ඉතින් ඇත්තටම ඇත්තටම ලස්සනට තියෙනවා කන්නත් කට කෙල උරන තරම් කාලම බලන්න ඕනේ ඔන්න එහෙනම් අද මම මගේ නුරම් කේක් එකේ මේ රස බලන්න යන්නේ මම දැන් ඔන්න කන්න යන්නේ මට ඉතින් ඉවසුමක් නැහැ මේක කනකම් බලමු කාලා ඔන්න කෑල්ලක් ඇත්තටම නියමයි ඇත්තටම හරිම රසයි
මං ඉතින් මේ මං කාලා රස බැලුවා පුතේ ඔන්න මට ඔයාමට ළඟ නැති නිසා මං තනියම රස බැලුවා නමුත් මං පුතාට අනිවාර්යෙන් හදලා දෙනවා ආවහම ෂා මා ලස්සන යම්නේ ලස්සනවා කියන රසත් ඇති කියලා මං හිතනවා හරි යම් එහෙනම් මගේ යාළුවන්ට මොනවද අම්මා කියන්නේ කියලා එහෙනම් ඕගොල්ලොන්ට කියන්න තියෙන මෙච්චරයි මගේ බුරියානි වීඩියෝ එකත් බලලා මගේ රුලන් වීඩියෝ එකත් බලලා මගේ පුතාගේ ඉරුක ටීවී channel එකට subscribe කරන්න එතකොට comment දාන්න වීඩියෝ එක බලන්න මේ like කරන්න මම ඔයගොල්ලෝගේ හැම දිනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා මගේ පුතාට ආපහු හොඳ වීඩියෝ එකකින් මම ඔයගොල්ලොත් එක්ක මගේ පුතත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් බොහොමත්ම ස්තුතියි මගේ අම්මේ දුරටක ඉඳලා इको टीवी यूट्यूब चैनल के अविल मत सहाय दिन इति मगे अम्म हद वगे ओयोलोत्ता मारे हदल बलन गुण दोस मत किया मगे आदरण यालू ने इको टीवी यूट्यूब चैनल ताम सब्सक्राइब कर नैता सब्सक्राइब कर ला बिल लाइक करना क्लिक कर ला लाइक करने के इधरे तवत नैम वीडियो हम इनका हम अदर समझ करना ओयोलोन पर जय देव।